අයි බෝවන්! සුප සදිහාවක් වේවා අම තත්ඇතුු ෙදර හැමෝටමත් නිදුක් නිරෝගි බව ලැබේවා සුපුරුදු පරිදි වන්නා පේ අදත් සමනුල දැනුම පත්තර පන්තියෙන් මුණ ගැහෙනවා. දුොළපුතාල බොහොම වුවමනාවෙන් උනන්දුවෙන් සමල දැනුව පත්තර පන්තිය පටන් ගන්න බලාගෙන ඉන්න බව මම දන්නවා නියමිත දිනයේද නියමිත වෙලාව ළඟාවන්න කොට. ඉතින් පුතාලගේ උනන්දුව වුවමනාව තමයි, වැදගත් වෙන්නේ වඩා සාර්ථක ප්‍රතිඵලයක් සඳහා හොඳ සූදානම්වීමක් වෙන්න. ඉතින් සමරල දැනුම පත්තර පන්තියට එකතුවෙන දුලපුතාලාගේ මම දකි තව වැදගත් දෙයක් තමයි. අලුතින් එකතුවෙන අය අපට දැනුන් දෙන එක විශේෂ දෙයක් තව මේ පත්තර පන්තියේ යාළුවෙක් තමයි මට මේ ගැන කිව්ේ. ඉතියෙහිද දන්න කියන අයට කියලා එයාලරත් මේ අවස්ථාව උදාකරලා දීමේ. උතුම් සිතුවිල්ලට මම ගොඩක් ආදරයෙන් දුලපුතාලට ස්තුතිවන්ත වෙනවා. අපි එකතු වෙලා වැඩකරම පුතේ ඉතිං සමනල දැනුම පත්තර පන්තිය අපට ගෙදරදීම පන්තියන්නේ නැතුව ඒ සඳහා ලොකු කාලයක් වංකරන්නේ නැතුව. අම්මලතාත්තලාගේ කාලයක්ත් ඉතුරු කරගෙන විශේෂෙන්ම මේ ආර්ථික දුෂ්කරතා තියෙන කාලයක. පුතාලට මේ සමල දැනුම පත්තර පන්ති අතිරේකයේ. වෙළඳ පොල මිල පමණක් ගෙවලා සතියකට දවස් දෙකක් පන්තිය ගෙදරදීම පවත්වාගෙන විභාගට අවශ්‍ය හැමදේම ිකෙන්ටික ටිකෙන්න්ටික හොඳින් තේරුම් අරගෙන එකතු කර ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඒ අවස්ථාව අනෙත් අයටත් කියල දෙන්න අපිට එකතු වෙලා පුළුවන් හොඳ ගමනක් යන්න. ඉතින් ඔන්න අද අපි සමල්ල දැනුම පත්තර පන්තියේ පටන් ගන්නේ සමනල පන්හිද රචනා අතිරේකය වනාට පුතාරට මතක ඇති සිංහල පාඩම දවසේ අපි කොටස් දෙකක් ඉතුරු කරගත්තා අද රචනා අතිරේකයත් සමගම කතා කරන්න. දැ මේ අද මම පුතාරට කියල දෙනවා එක්ත විශේෂ පුද්ගලයෙක් ගැන. ඉන්දියාවේ පහළ වනා කාලිදාස කියලා කවියෙක් කාලිදාස කාලිදස කවියා අනුකරණය කරලා ඔහුගෙන් ඉගනගෙන කවියන් බවට පත් වනු අය අපේ රටෙත් ලෝකේ වෙනත් රටවල්වලත් තින්නවා. ඉ කාලිදහස කියලා කියන්නේ ඉතාම සුවිශේෂි කවියෙක්. කාලිදසයා කාලිදහස කියන කවියා සේවය කළේ රාජකීය කවිෙක් හැටියට වික්‍රමාධිත්්‍යය කියලා රජ කෙනෙකොට ඉන්දියාවේ කාලිදාස ඉන්දයානුවෙක් මේ වික්‍රමාධිත්්‍ය රජ්ජුරුවෝ හරි කැමති කවිවලට ඒ නිසා මේ කලිදාහස් විතරක්න මේ වික්‍රමාධිත්ත රජරුවන් කවි මඩුවේ තව කවිවරු හිටියා දැන් පුතාලට ලොකුපන්තිවලද අහන්න දකිට ලැබෙන වේතාල බට්ට ගටකරපර මේ වගේ කවියෝපවා කාලිදාසත් එක්ක හිටියා රජ්ජුරෝ කවිවලට කොච්චර ආසද කියනව නම්, සමහර දවස්වලට රජ්ජුරුවෝ ඉගියක් දෙනවා ඒ ඉගිය ඇතුළත් කරලා කවි අහදන් ඩෝන. හොඳ තේරුමක් ඇති අර්ථයක් ඇති ලස්සන්ට පදගලපපු කවියක් එහෙම හැදුවහම දුන්න ඉගිය දාලා. රජ්ජුරුවෝ කවිිය වචනගානට කහවනු දෙනවලු. ඒ තරන් ආස. එක දවසක් රජ්ජුරුවෝ, මේ කවිවරුන්ට දෙ මේ ඉගිය තමයි පුතේ කා කක ගගන්න ඔදැ කක ගගන්න දැන් අප සිංහල භාෂාවත් මේ අකුරු තියෙනවාන පාලි සංස්ෘත භාෂාවලත් මේ තියෙන. තමයි කාලිදස කියළ ගැන ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් කවිලියපු කවියෙක්.ඒ සංස්කෘත භාෂාව පස්සේ කාලෙි ඉන්දියාවෙන් නැතිවුුණා භාවිතයෙන් අයින් වුණ ඒ වෙනුවට ඒ භාෂාව ඇසුරින් නිර්මාණය වුණු හින්දි භාෂාව ඉන්දයාපුරා ප්‍රචලිත වුණා. න මේ කකගගඟ දාලා කවියක් හදන්න කොහොමද කවියෝ දස අතේ කල්පනා කරන. කාලිද අසත් කල්ප්‍රනා කර කර ගෙදර යන්න පොට දසට මඟදි මුුණ ගැහෙනවා පුංචි ගැනුළමයෙක් දැම් මේ කාලිදස අහනුව පුංචි ගෑනුළමයගින් ගැනුළමයෝ ඔයා කවද ගෑනුළමයෝ ඔයා කවද ඒක සංස්කෘත භාෂාවෙන් අහන්න පුතේ කෞද කියලහනි කවා දැ අපි ඔය හින්දිීනුත් අහනුව ව වච කවා වම් කාතුවම් බාලිවාතම් බල ගැ ගැනුළමේ ඔයා කවුද කාතම් බාලි ගැනුලම්ය උත්තරයක් දෙනවා කාංචන මාලා බලන්න කොදෙන් කවාතම් බාලි කාංචන මාලා මම කාංචන මාලා එතකොට කාලි දා සහනවා කාග දුවදෝ ය මොුණ අම්මගේ දුවද අම්මගේ දුවද කශ්‍යා පුත්‍රී පු්‍රී ගැන ගැනු නමය දුව ඒ භාෂාවෙන් ොද කශ්‍යා පුත්‍රී එතකොට ගැනු නමය කියනවා කනකලතාය එගේ අම්මගේ නම කනක ලතා. මේ අපි තින්නන්නේෙ කුසුම ලතා එමින්න ඒ වගේ කනකලතා කනකලතා යා. කන කලතාගේ දුව තමයි මම කශ්‍යපත්්‍රේ. එගේ අතේ යම් දෙයක් තිබුණ එනිසා මොනවද ඔයාගේ අතේ තියෙන්නේ කියලාහනො. කම් කුමක්ද ේ ඔය ඔයාගේ එන්නේ හස්ේ කම්තේ හස්ේ මොනවද යාගේ අතේ තියෙන්නේ කම්තේ හස්තේ හරි එයාගේ අතේ තිබුණේ ඉස්සර පාවිච්චි කරපු තල් පොතක් අපිැන් පුස්කොළපොත් කියලා එයා කියනවා තාලී පත්්‍රම් තාලී පත්්‍රම් තල්පතක් මොනවදිතින් ඕක ලියලා තියෙන්නේ කාවා කාවා රේකා මොනවද ලියල තියෙන රේකා අකුරු. කාවා රකා මොනවද ලියල තියෙන්නේ ගැනුලමයා කියනවා කක ගගඟ හෝඩිය ලියලා තියෙන්නේ. මගේ මේ හෝඩි පොත අන්න බලන්න. කවිය දැන් රජතුමාළඟට විල්ල පහෝදාමයා කියනවා ලස්සට කවි හදලමනොවද. කවාත්වම් බාලි කාංචනමාල කශ්‍යපුතත්‍රී, කනකළතාය කම්තේ හස්තේ තාලිපත්්‍රම්, හාවා රේකාකකගගඟ කියලා. තේරුුණාද. දැන් අද පාඩමට මම මේක සම්බන්ධ කර ගත්තේ. අද අපේ පාඩම සමනල පන්හිද රචනාතිරේකයනෙ. ඒ වනාට මේකට අපි අරගනාපු ටිකක් තියෙනවා සිංහලපාඩමෙන් එකත් කරන්න ඕ. හැබැයි ඊට පෙර අපිට හිතීමෙන් සහ අවට ලෝකයේ දේවල් හොඳට නිරීක්ෂණය කිරීමෙන් ලස්සනට නිර්මානාාත්මකව ලියන්ඩ පුළුවන් වෙනවා. එ නිසා හිතට දැනෙන දේවල් ඔබට පෙනෙන කියන ඇහෙන කියන දේවල් බයනැතුව ලියන්න ඒ ලිවීමෙන්ම තමයි ඔබ නිර්මාණාත්මක ලේකයෙක් බවට පත් කරන්නේ අපි දැන්කතා කරන මාටම් වික්‍රම සිංහ මහතා, කේ ජයතිල්ලක මහතා, කුමාරතුංග මු නිදාස මහතා, අරිසෙන් අහුබුදු මහතා ඊට වඩා මෑතකාලි බිහුණු තවතවත් ගොඩක් අය, ඔය ලස්සනට 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 ලියන්නේ එක පාරටම කවුරු හරිහි ඉනෙන් කියලා නෙමෙයි පුතේ. පුංචි කාල ඉඳල යාලා පුරුදු වෙලා තිබුණා අවට පරිසරයේ පිළිබඳව නිරීක්ෂණාත්මකෝ බලන්න විමසිල්ලෙන් බලන්න වුවමනාවෙන් බලන්න. පුතාලත් එහෙම පුරුදුවෙන්න. පුතාලටත් පුළුවනි ලස්සනට ලියන්න. අර අවට වට පිටාව නිරීක්ෂණයෙන් විමසිල්ලෙන් බැලුවහම තමයි ඒ පේන කියන දේවල් අපේ හිතේ ලස්සනට ඇඳෙන්නේ. පුතාලට මතකනං සිහිනමැවූ සිත්තරිය පාඩම මේ ලෝකයේ ජීවත්තුළු සුරංගනාව සිබිල් වෙත්ත සිංහ නැන්දා. තා රට ආච කියන්නත් පුළුවන් ඇය ජීවත්වෙලා හිටියෙත් සුරංගනාවක් වගේ. ඒ තරම් අපූරු සිතුවිනිි ලස්සන කතන්දර. එතකර පුතාලටත් ඒක ආදර්ශයට ගත හැකි. හරි. දැන් රච්චනා පාඩමට පෙර අපි සිංහලපාඩමේ ඉතුරු වුණු කොටස්වලට යනවා. දැම් පුතාලගේ, සිංහලCR සටහන් පොතයි අපේ සමරල දැනුම පත්තර පන්තිය පෙබරවාරි කලාපයයි ළඟතියාගන්න ඕනෑ. පුතේ බලන්න අපේ සමල දැනුම පත්තර පන්තිය පෙබරවාරි කලාපයේ අපි අවසානයට කතා කරේ දහතුන්වැනි පිටුවේ ක්‍රියාපද තෙක් කොටස් ක්‍රියාපද කතාකරේනෑ අපි එට දැන් අපි අද එතන ඉඳලා ක්‍රියාපදවලට යොමු වෙනවා. ඊළඟ පන්ති දවසේදි හොම්ම ගැන කතා කරනකොටත් මේ හසම්බඳ තව දේවල් ගැන අපි කතා කරන මේ බලන්න. ක්‍රියාපද කියලා කියන්නේ කිරීමක් හෝ වීමක් දක්වන පද. කිරීමක් වීමක් දැම් පුවත්පතෙත් පුතාලට පේන්්ඩ තියෙනවා එක කොටුවක තියෙනවා මින මේ කරයි, ලියයි බලයි ගයයි යයි වයයි එත ඔට ඒවක් කිරීමක් කරනවා තබලන පිපෙයි හැදෙයි පරවෙයි හැලෙයි වැටෙයි පැලෙයි ඒ ඉබේ සිද්ධ වෙනේවා එතට කිරීමක් හෝ වීමක් දක්වන පද තමයි ක්‍රියාපද කියලා කියන්න තාම අපට ලියන්ඩ දෙයක් නැහැ වැදගත්ම දේ තමයි බුතේ මෙන මේ ක්‍රියාපද වර්ග කිරීම ක්‍රියාපද වර්ග කරනකොට සැලකිරීමත්වෙන දේවල් ගොඩක් තියෙනවා. මම නිතර කියන උදාහරණය තමයි පුතාලට කියන්න තියෙන්. මේ වෙලාවෙත් පුතාලා සමල දැනුවම පත්තර පන්තියට එකතු වෙන්නේ සමල දැනුව YouTube නාලිකාව හරහා මවගේ හෝ පියාගේ හෝ ගෙදර කාග හරි වැඩ හිටියකුගේ සුහරු දුරකතනය ස්මට ෆෝර්න එකකින් තමයි දෙදැෙන්නේ සමහරයි සමහය පරිගණකයකින් එනවාවෙඩ පුළුවන් දැන් ඔය සුහුරු දුරකතනේ තියන ස්වර්ට් ෆෝර් එක තියෙනවා නි පුතේ අම්මගේ හරි තාත්තකි හැරි ඇත්තට මො ෆෝන් එක ගැන අම්මට තාත්තට වඩා වැඩියෙන් විස්තර දන්න පුතා නේද පුතාර කිවොත්ව ෆෝර් එක ගැන විස්තරයක් කරන්න කියලා පුතා මේක නිර්මාණය කරපු සමාගම මේකෙ තියෙන පහසුකම් මේක තියෙන අලුත් අලුත් උපාය ක්‍රම මෙ ඕන එකක් පුතාක් දන්වා කියන්. ඉදි ඒවගේ ක්‍රියාපදයක් ගත් අහමත් පුතේ අපට පුළුවන් වෙන්නනි ක්‍රියාපදය වර්ග කරන්න. දැ නිකමටිතන්න අපි ගන්නවා ක්‍රියාපදයක්ු මෙන මෙහෙම. ලියමී ලියමි කියන ක්‍රියාපදය ගත්තුතුන් මේ ක්‍රියාපදය උත්තමපුරුෂ ක්‍රියාපදයක් හරි මේ උත්තමපුරුෂ ක්‍රියාපදයක් ඒවගේ මේක ඒක වචන ක්‍රියාපදයක් ඒ වගේ මේක අ අනතීත ක්‍රියාපදයක් අනතීත තුළේ වර්තමාන අනතීත ක්‍රියාපදයක් ඒ වගේ මේක ආක්‍යාතයක් වාක්‍ය අවසානය යුදන ආක්‍යාතයක් මේක ත්තම පුරෂනිසා ලිග බේදේ බලන්නඩ විදිහක් න ත්‍රී ිංගද පුරුෂණ ලංගද කියල් ඕනෙන කොට මේ පාච්චි කරන පුළුවන් නිසා කොහම නමුත් දැම්පුතාලා දැක්කම වර්ග කලාන්න එතවට පුරුෂ බේදය තියෙනවා වචන බේදයේ තියෙනවා කාල බේදය තියෙනවා උක්ත ආක්‍යාත බේදය තියෙනවාගේ බේද තියන වර්ග ගොඩක් තියෙන. මෙන්න මේක තමයි පුත අපි පුළුවන් වෙන්ඩෝල් තෙරුණක තමට පුළුවවා වෙන්ඩෝල් ැ බලන්න පලවෙනි දේ තමයි අපි ගේනවනි ක්‍රියාපදයක් වෙනස්වීමට බලපාන කරුණු කිහිපයක් ඇත. ක්‍රියාව සිදුවන කාලයේසා ක්‍රියාව හා බැදී තිබෙන නාමපද අයත්වන වර්ග මෙසේ ක්‍රියාපදයක් විවිධ කොටස්වරට වෙන්වීමට බලපානු ලබයි. තැකන කාලබේදයේ ගත්තහම කාලබේදය කොටස් තුනයි. ඒක නැවත කොටස් දෙකකට බෙදෙනවා අතීත අනතීත කියලා. පැහැදිලිද. දැම්පුතේ මේ බලන්නකෝ සිල්ල ංකලොත් එෙහෙම ක්‍රියාපදයක් බෙදෙන කොටස් පුතාල ගන්න සර් පොත පුතාලගේ වීරණ කොටස ගන්න සයා පොතේ වීරණ කොටස අරගෙන මාතෘකාව ලියාගඩ මේ තියන ක්‍රියාපද වර්ග කිරීම හරිද ක්‍රියාපද වර්ග කිරීම ලියගඩ ලියන පොතේ සර් පොතේ අපි කපල කොටස් කරලා හදල තියෙන පොතේ වියරන කොටස ක්‍රියාපද වර්ග කිරීම දැන් මේ ක්‍රියාපද වර්ග කිරීමේදී ඔන්න අපි ලියවා ක්‍රියාපද වර්ග මොනවාද එකක් තමයි පුතේ සැලිුවයින් පසෙල යන්නපු තර ලස්සනට කාල බිහෙදය पुरुष भेद लिंग भेद वचन भेदय मरण काल भेदय पुरुष भेदय लिंग भेदय वचन भेदय वचन भेदय लिंग ඟට වැදගත්දයක් තියෙනවා වාචීබේදය පොතාල ඒක ගන්න මුලට මෙතෙන්ට ගන්න වාචීබේදය කාලබේදය වාචීබේදය පුරුෂ භේදය, ලිංඟ බේදය වන බේදය පැහදිලිද එතකොට ගත්තොත්පුතේ අපි ගන්න ක්‍රියාපදයක් ක්‍රාපදය තමයි කලා දැම් බලන්න මේ කලාය කියන එක ගතොත් මොන කාලයට දයිතිවෙය. මොනවාචීද මොන පුරුෂද මොන ලිගද මොන වචනද බලන්න. කාල බේදය ගත්තොත් කලාය යැන අතීත අතීත. වාචී බේද ත්තොත් ප්‍රාණවාචී ක්‍රියාවක් මේක ක්‍රියාව කරන කෙන මොනවවාචීද රතමා බලන්න. පුරුෂපේදයගත් ොත් කලායි ගැන ප්‍රථම පුරුෂ ලිංගබේදේගත් ොත් කලාය කියක ත්‍රීලිංගි කන්නේ ප්‍රථම පුරුෂ ස්ත්‍රීලිංග ක්‍රියාපදය ඕක පුරුෂ ලිඟවනන් කළේය ී වචන බේදයගත් ොත් කලාය ගැන ඒ එක වචන ඔන්න බලන් ආල බේදය අතීත කාලය වාචී බේදයේ ප්‍රාණවාචි පුරුෂ බේදේ ප්‍රථ පුුෂ රිංග බේදේ ශ්‍රීලංග වචන බේදය ඒක වචන මෙන්න මේක පුළුවන් වෙඩ ඕන හරි අස්සඩ පැහදිලිව පුතාලක ලියාගන්න බලන් පැහැදිලිව ලියාගන්න නිවැරදිව නිරවල්ව ලියාගන්න බලන්න ඕනෑම ක්‍රියාපදයක පුතාරට මේක කරන්න පුළුවන් වෙඩ ඕන පුතේ තෙරුණානේද ඕනෑම ක්‍රියාපදයක හොඳයි දැන් එතොර මේක අපේ ලියන පොතේ සියර් පොතේ කොටස් කරපු පොතේ වියරණ කොටසේ අපි ලියා ගත්තා. දැන් ඊට පස්සෙ බලන්න අපේ පත්තරෙත් තියෙනවා මේක ඊළඟ කාරණාව කාල බේදය ැන් කාල බේෙදය පුතාලට පේනවානි ප්‍රධාන කොටස් දෙකයි. අතීත අනතීත අතීත ගැන කර අවසන් ක්‍රියා මේ සුළු මොහොතකට පෙරහෝ අවසන්නන් ඒවා අතීත ක්‍රියා. අනතීත කියන අතීත කියන වචන විුද්ධ පද අතීත නොවන අනතීත අන් අතීත අනතීත දැන් වර්තමාන අනාගත කියමින් අනතීත කාලය කොටස් දෙකට බෙද නෝ වර්තමාන ගැන කරමින් පවතින ක්‍රියා එකගැන කරලා ඉවරණය කරන්න පටන්ගරෙන දැන් කරමින් තියන. ට පසේ අනාගත කියන්නේ ආරම්භ කිරීමට නියමිතක්‍රිය තම ආරම්භ කරලානේ. ආරම්ම කරත් නෑ තම ඇ ආම් කිරීමට නියමිත ක්‍රියා ම හවස නුවර යන්න ඉන්නේ. මේ වැඩේ කරලා මම කන්නම් ත කණඩ පටන් අර කරන මේ වැඩේ කරලා මම කන්නා. මම හෙට එන්නම් කටවාහර තිියඔය තාම පටන්ගත්තේ නැති නමුත් ඉදිරියේදී පටන් ගන්නට නේමිත ක්‍රිය තමයි ඔය අනතීත ව අනාගත කියලා කියන්නේ අනතීතවල අනාගත කියන්න. දැම්පුතේ අපි ඊට පස්සේනවා ඔත් එක්ක වාක්‍ය ලිවීමේ පාඩමට ද වාක්‍යයක් ලියද මේ බලන්නකෝ කතාකිරීමේදීමෙන් නොව ලිවීමේදී ව්‍යාකරණනුකූලව ලිවීම අනිවාර්ය වේ එසේත් නැති නම් වාක්‍ය ලිවිය යුතු නිවැරදි නීතිවලට අනුව ලිවිය යුතුය. ඉහත වගෝලින් හඳුනා ගත්. එසේ එක්කෙක් වර්ගයට අයත් නාම පදවලට ගැලපෙන ක්‍රියාපද යෙදෙන ආකාරයන්ය. ඉහත වගෝලිින් හඳුනා ගත්තේ එසේ එක්කෙක් වර්ගයට අයත් නාම පදවලට ගැලපෙන ක්‍රියාපද යෙදෙන ආකාරයන්ය වාකිෙලිවීමේදී ඒ ඒ රටාවන්ට අනුව වාකිලිවිය යුතුයි. දැම් මේ බලන්න අපි දැන් අර නාමපද වර්ග කරද්දිත් ඉගෙන ගත්තා කොහොමද ක්‍රියාපද වර්ග කරන්නේ. කොහොමද ක්‍රියාපද යොදන්නේ මතකයිනේද හරි. දැන් එතකොට ඔන්න අපි එනවා අපූරු පාඩමකට. අනිවාරය පාඩමකට අපි එනවා ඒ තමයි දැන් මේ අපි නාම පද ඉගෙනගත් අනි ඒ එක්ෙක් නාමපදත් එක්ක පුතේ කොහොමදා අපි ක්‍රියාපද භාවිත කරන්නේ ඉතාම වැදගත් දෙයක් තෙරවා නේද ඉතාම වැදගත් දෙයක් ක්‍රියාපද වර්ග කරන හැටි හරි දැ ියන පොතේ වියරණ කොටසට මෙන් මේ කොටසදී ඔන්න පොතේ ලියාගන්න මාතෘකාව ආ්‍යාත ආක්‍යාත දැන් අපි කිව්වාන්නේනිදැන් ආක්‍යාතර කාල බේදයට අනුව අතීත අනතීත නැත්තන් අනතීත එක වර්තමාන අනාගත කියලා වෙනස්සෙනවා කියලා ඔන්න ෝකකා අපට හොඳර පුළුවන් වෙඩ ඕන. පැහැදිලිද. අතීත ආක්‍යාත කොහොමද අපි ගොඩනගන්න. අනතීත අක්‍යාත කොහොමද අපි ගොන්නගන්නේ. මාතෘකාලිවාද ආක්‍යාත කියලා හරි ආක්‍යාත. එක පලවිනි මාතෘකාව, අතීත ආ්‍යත් කරලා ඉවර ක්‍රියක ොහොම අපි යොදන්නේ. තු මේකද අපට ඉතාම වැදගත් පුතේ මෙන්න මේ වගුව පුතාලත් ලස්සට හදාගැන මේ වගුව දැ අප අතතා ආක්‍යයක්ත්තම හදන්න යන්නේ හොඳයි මම මේක කොටස් දෙකක් ා කොටස් ැට වෙන් කරගන්න රූල් හැටියට කුඩා කොටස් හරි නමුත් තුන්වෙනි කොටස ටකක් ලොකුයි හරි ඉතාම හොඳින් තේරුම් අරගෙන කරන්න පුතාලා ඔන්න දැම්මම් වගුවක් හැදුව පුතාලත් හදා ගතත මේ වගුව මේක අපිලියන්නේ පුරුෂ පුරුෂ තුයිනේ මොනවද පුරුෂ තුන මෙ දැන් හොඳට පුළුවන්ගේ වනේද උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ ප්‍රථම පුරුෂ හරි එතකොට අපි මේ පැතිලිය න ඒක වචන පැතිලිය න බහු වචචන පැහැදිලිද ඔන්න මම දැම් පුතාලට පොඩි යෝජනාවක් කරන න්න මෙහෙම වැඩකට මේක මම මෙහම කර මේ බලන්න පොඩි කොටසක් ්‍රිකෝනාකාර හැඩිය වෙන් කරනු මේම වෙන් කරනු හරිද ඊට පස්සේ මේ අවත් වෙන් කරනු ලස්සට බයනතුූ වෙන් කරන බලන් අනිත් පැත්තත් එහෙමයි බලන්න දැන් ඇයිද දන්නවා දෙහෙම කළේ උත්තම උත්තම පුරුෂවල මම මෙතෙන්ට එකතු කරනවා එමි කියලා වචනයක් එක බහු වචනවලට මම එකතු කරනවා එමු කියලා වචනයක් මධ්‍යම පුරුෂවලට එහි කියලා වචනයක් එකතු කරන බහ වචනයට එහු කියල වචනයක් එකතු කරනවා දැක්කද ඉන්නට මෙතන තියෙනවා නිපුතය මේ ප්‍රථව පුරුෂ කොටස් තුන කර බෙදුවනිමම ඒක කොටසත් තමයි පුරුෂලිග අනි කොටස ්‍රීල නපුන්සක ලිංග පැහැදිලිද නපුන්සක ලිංග. හරි. දැන් පුරුෂ ලිංගවල ඒක වචන පැත්ති මම එකතු කනවා ඒ ය කියන වචනය. ශ්‍රී ලිංගවල මම එකතු කරනවා ආය කියන වචනය. නපුන්සක ලිගවල මම එකතු කරන්නේ ඊ කියන ශබ්දය. ඊ. ැ පෘුෂණිග බහවචන උනාමයි ස්ිලිංග බහවචන වනාම ඒ දෙකේ වෙනසක් නෑ. ඕය ඕය කියරතම පාවිච්චි කරන්නේ ය ඇත්වෙල තම ලිය වෙනි සාමාන්‍ය. ඕය. නමුත් ඒක අප්‍රාණ වචින ත නපුංසක ලිඟ බහුවචන වලීම තමයි. දැ මේ රටාව දැක් අද පුතාල එමි එමු එහි එහු ඒය ඕය ආය ඕයඊඊ. දැම්පුතේ. හොඳට බලන්න කතා කරන භාෂාවෙන් කාටවත් අමාරුුණෑනි ක්‍රියාපද කියන්න ඔන බලන්න මම කියනවා වැටීම එනම් කතා කරත් දෙනං කියන්නේ අනේ මම වැටුණන වැටුුණ අන්න වැටුුණ නේද වැටුනා කියලා කියන. ඊට පස්සේ අපතමු වැන්න එනවා කවුරු හරි එන වැනුුණ ඉවරයිනම් වැැනුනා සෙරුණාද ඉරි පස්සේ යාමනං ගල ඉවරනම් කියනමකක්ද ගියා දැ ගන්න බලන්න මේ හැමයි මේ සලිය ක්‍රියාපද තුනේම පොදු ලක්ෂණයක් දැක් අද පුතාල වැටුණා වැනුණ ගියා පුතරර පේනවා අවසානයේදී ඇලපිල්ලක් තියෙනවා ම තියන්නේ ඇලපිල්ලක් තියන. ඇල පිල්ල කැපුවා. දැම්මගත්තියෙන්නේ. වැටුන වනන ගිය හමිලි තියෙන්නේ ඇල පිල්ලි ඉවත් කරන්න. ඕනෑම කතා කරන භාෂාවය ක්‍රියාපදයක අතීතකාරයනම් ඇලපිල්ලකින් තමවිරුවෙන්නේ ආවා බැලුවා යව්වා කෑවා ලිව්වා ඕන එකක් ඇල පිල්ලි ිවර වෙන්නේ. අපි ඇල පිල්ලිවත් කරනු. දැම් බලමු වැටුන දැම් පුතාලට තියනීම වැටුන කියන එක එමි කියනෙ ගත් එක එකතු කරන්න. වැැටුනේ එමිකිවල බලන්න අප කටිම උත්තර නික වනවා වැටුනෙමි වැටනෙම වැැටුන එමු එනම් මොකත්ද වැටුනෙමු රටවල්ල ගතර් මේ වගේ හරිසෝ විනෝදයෙන් කරන්න පුළුවන් එඒවගේ වැටුනේ එහි ක්‍රියාපද මොගද වැැටු නේහි එහු අං මොකදද වැටු නිෙහු සැහැල්ුවෙන් නිදසේ ලියන්න පුතාලා නිලඟට ප්‍රථම පුරුෂ පුරුෂලිග ඒය එනම් වැටන ඒය මොකද ක්‍රියාපදේ හරියට හරි වැටුනීය වැටුන ඕය කිවොත් ශලි අහම වැටුනේ මේමකද වැටුනාය වැුනා වැ බහවචනයන වෙනසක් වෙන්න නෑ බහුවචනයේ ද. වැටු නෝය ඉනරන බලන්න ඊ එකතු වෙන්නේ වැටුන එකතු නො වැටුන මොකද ක්‍රියා පදේ වැටුනිි වැටුන වැු බහු වචචනෙත්තෙහමම තමයි වැටුන වැටුනි දැක් අද දැන් අපිමලිවෙමනුවද අතීත කාල අතීත කාලයේ ආක්‍යාත පුරුෂ බේදයට අනුව වචන බේදට අනුව වැටන. යෙදන. පැහදිලි නේද පුතාරට තිවෙන ක්‍රියාපදයක් ගත්ත එෙම වවැනු ගත්තත් එහෙමතම වනුනෙමිවැනුනෙමු වනුනෙහි වනුනෙහු වනුනය වනුනෝය වනනාය වනුනෝය වනුණී වනුනි. දැක්කනේ. එතකොට ඔය විදිහයට තමයි අතීත ආඛ්‍යාත ගොඩනැගන්නේ. පැහැදිලිද පුතාලට ඒ හරහා දැන් අපට පුළුවයි යන්ඩ පාඩමට. සාමන්්‍ය අපිමි කරන්නේ වාකිලියනගෙන වාකක ප්‍රධාන කොටස් හඳුනාගන්න තියෙන්නේ. පුතාලට තව ටිකක් බලාගන්න ඔන්නම් ම නැවත වගේහ පෙන්නන්නම් වගෝ සටහන් කරගන්න හොඳින් දැන් කටවඩක් හැටියට හරිකමක් සටහන් කරගෙන, ට පස්සෙ පුතාලට පුළුවනි පොතේ මේක ලස්සරට ගොඩ නගා ගන්න. ඒ වගේම තමයි ම පුතාරට යෝජනා කරනවා අපි දැම් මෙතන එක ක්‍රියාපද්‍යයයිනි ව තුළට ඇතුළත් කර පුතාලට පුළුවනි තව ඩ කඩ හදාගෙන නැත්ත වෙනත් වගුවක් නිර්මාණය කරගන පුතාට පුළුවන් ප්‍රමාණයක් ආක්‍යාත මේ විදිර හදළ බලන්න. මේක ආක්‍යාත හදන මෙශෙන් එකක් වගේ තමයි. මේක අපි අදාළත් තොරතුර යෙදුවනං අපට අනිවාරයෙන්ම නිවැරදි, වචන ලබා ගන්න පුළුවන් හහරනේද හරි එනම් දැම් බලන්න ආක්‍යතයක් තමයි වාකයක ප්‍රධාන කාරණාව වෙන්නේ මීතියනි වාක්‍යක ප්‍රධාන කොටස් පුතේ ඉතුර වාක්‍යයක ප්‍රධාන කොටස් තමයි එකක් මේ කර්ත්‍රූ පදය අනිතය තමයි කර්ම පදය තමයි ක්‍රියාපදය ඒකම තමයි ඔය ආක්‍යාතයේ බවට පත්වෙ පැදි ඒක තමයි ආක්‍යාතයේ බවට පත්වවෙන්නේ එතකොට වාක්ක්‍යයක ප්‍රධානකොටස් තුනයි මොනවාවද කත්්‍රු කර්ම ක්‍රියාහෙවත් ආක්‍යත් හරි කතුරු කර්ම ක්‍රියාහෙවත් ආ්‍යාත් දැන් කත්තරුකයන මොකක්ද වැඩේ කරන කෙන සාමාන්‍යම සරල දෙයක් ගන වාක්ක්‍ය වැඩේ කරන කියෙන. එතට වැඩේට ලක්වෙන වැඩේට අසුවන ක්‍රියා තමයිනාම පද තමයි කර්ම කියලා කියන්න. අපි උදාරන බලධ තේරේ පුතාරට ක්‍රියාව තමයි ආක්‍යාතය වෙන්නේ. පැහැදිලිද දැන්පුතේ එතකොට ප්‍රධානයෙන් අපි දැක් අමනවාද කර්තරු කර්ම ක්‍රිය වා්‍ය එකදී අපට හොඳින් තේරුම් ගන්න පුළුව එකැන මේවාගේම්ම මේ බලන්න ළමයා රචනයාකු ලියයි මීතියන්නේ ලියයිගැන ක්‍රියා ධන ක්‍රියා බව පැහැදිලි නම් එක මොකක්ද ආක්‍යතය ආාතය කවත තැම් ලියන්නේ ළමයා ලියන්න ද මොකක්ද ලියන්නේ අන්න ඒක තමයි පති කර්මය කියන්නේ. තෙරුණානේ කර්මය කියැක දැ අපි කටවාරය කියැන කරුමය කියලා කරමයගැන වන එකක් හොඳද කර්මයකයන් වනේ එකක්. හරිද කරුමය තමයි එම කියල කියනනි සමරයි. එදවට කර්මය කියන්නේ පතේ මේක වාකයේ ක්‍රියාවට ලක්වෙනදී. එයාට අනුව නෙමේ වාකිලියන් වාකිෙන උක්තව වෙන පදට අනුව පුතල දන්නද මේ ක්‍රියාවම උක්තයක් වෙන්නත් පුළුවගේ තොට්ටිකක් වෙනස් තත්ව හරි දැන් එතකොට මේ බලන්න අපි ඉගෙන ගත්තා මේ වාක්‍ය ප්‍රධාන කොටස් මොනවද කියලා. කර්ත්‍රෝ කර්ම ක්‍රියා දැන් එ උක්තාක්‍යත පද සම්බන්ධය. කියරනීද පාඩම මොකදද මේ උක්තාක්‍යාත පද සම්බන්ධය කියලා කියන්න බලන්න සටහන කියව ගන්න බලන්න වාක්කයක උක්තේ සහ ආක්‍යාතය අනු මොනවාදැයි අපි දැන් දන්නවා. මේ උක්තයත් ආක්‍යාතය සම්මත වා්‍යෙරී නීතිරීතිවලට අනුව එකනෙකට ගැලපෙනෙසේ යොදා වාක්‍යලිවීම උක්තාක්‍යාත පද සම්බන්ධය නමින් හඳුන්නනු ලබනවා එනම් උක්තපදත් ආක්‍යාතපදයක් පුරුෂ වචන ලිංගාදී ලෙසේ එකන එකට සමානවන ලෙසේ යදීමයි. මේ පාදම ඊට පස්ස යන්නන්නේ පුතේ විසි හත්වෙනි පිටුවට නමුත් පොඩ්ඩක් පුතාලප තේරුම් ගන්න ැන් අපි උක්ත පද සහ ආක්‍යාතපද හඳුනා ගත්තා. දැන් මේ නමෙන්ම තේරව මොකක් දෙතිනින් හරදයන්නේ. උක්තාක්‍යාත වචන දෙකින් හැෙන් එමනවද වචන දෙක එකක්තමයි උක්ත, අනිත්වචනය තමයි ආක්‍යාත උක්ත ආක්‍යාත එතු මේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධවීම තමයි උක්තාක්‍යාත පද සම්බන්ධය කියි කියන්න. තේරුේ උක්තාක්‍යාත පද සම්බන්ධය තමයි පුතේ අප උක්තාක්‍යාත පද සම්බන්ධය කියල කියන්නේ එක ටිගක් සැලකිල්ලෙන් තේරුම් ගන්ඩ ඕන. පැහැදිලිද දැම්පුතේ බලන්න? උක්තයයි ආක්‍යාතයයි එකනෙකට සම්බන්ධවීම තමයි මෙතනති වැදගත්ම දේ. මම ලියන වාකයක් මෙන්න මෙහෙම. මම මවගේ වැඩවලට, ගේ වැඩවල මවගේ වැඩවලට සහයෝගය දෙති හරිදවා්‍ය මම මවගේ වැඩවලට සහයෝගයේ දෙති හරිදදි ොකක් කර ගැටලුවත් තියෙනවාන මොකත් තියෙන ගැටලුව. කත් තමයි මේ සහයෝගය දෙති කවද සහයෝගයේ දෙන්නේ මන් දැකද ආක්‍යආතයෙන් අපට පුළුවන් අ සරුංගලයක් නූලමෙන් වෙලා ගියපු හාම එ සරුංගලල්ල ගත්තොත් නූල ඇදල ගන්න පුළුවන්. නූල පොට අල්ල ගත්තොත් නූල පොට දිගේ අපට සරුංගලේළඟට යන්න පුළුවන්. ඒවගේ වැඩක් මේ තියෙන්නේ. මම මවගේ වැඩවලට සහයෝගයේ දෙති කෞුද දැන් සහයෝගයේ දෙන්නේ මම මම තමයි සහයෝගයේ දෙන්නේ දැන් අපි බලනවා දැන් හරිනි මේ තමයි ආක්‍යාතය මේ තමයි උක්තය මට කියන්න ආක්‍යාතය වැරදිීද පුතා ආක්‍යාතය වැරදිද ආක්‍යාතයට දෙතිකෙ ආක්්‍යාතයක් තියෙනවා? කියලා ආක්‍යාතයක් තියෙනවා ඊළකට මම කියලා උක්තයක් නැද්ද මම කියලා උක්තයකුත් තියෙන එන දැම් මේ මම මවගේ වැඩවලට සහයෝගයේ දෙති කියන වැකියදිහා බැලුවාම ආක්‍යාතයක් මේ ලෝකයේ තියන ආක්‍යාතයක් උක්තයක්ත් මේ ලෝකයේ තියෙන උක්තයක් එවු අට මේ වාක්‍ය වැරදිනේ උක්තයයි ආක්‍යාතයයි තිබුණු පලියට වාක්‍යයක් හරින්න බැහැනිේ උක්තයයි ආක්‍යාතයයි ඒ දෙකට දෙක ගැල පෙන්ඩුවන්. උක්තේ නියමරියල් නිවැරදි උක්තයක් වෙලාවත් ආක්‍යාතයේ නියමරියල් දි ආක්‍යාතයක් වනාටත් වැඩක් නෑ. ඒ දෙන්නම නිවැරදි. ඒක ඇත් නමුත් ඒ දෙන්න ගැලපෙන්න්නේ. එතනයි ප්‍රශ්්‍යතියන්නේ. එතනයි ප්‍රශ්‍යතියෙන්නේ එති උක්තාක්‍යාත පද සම්බන්ධය ගෙනන්නේ එකට පද සම්බන්ධය වචන හරි ලස්සනයිනෙ? සම්බන්ධය හරි සම්බන්ධය. එතකොට බොරුවට උත්තේ උක්තේ තියෙන තනයි ආ්‍යාතය තියෙනතනයි තිබිල වැඩක් නැහැ අනි වාරයෙන්ම ඒ දෙන්නගේ සම්බන්ධය තියෙන් ෝඩ. එතුොර උත්ත ත මම උත්තම පුරුෂ හ උත්තම පුරුෂ ඒක වචචනයි. එතොට දෙති කියන ප්‍රථම පුරුෂ බහවචනයි. උත්තව පුරුෂ ඒක වචනයි ප්‍රථම පුරුෂ බහ වචන. වැරදි තනම ගැලපීමක් නෑනේ ඔන්න ඕක තමයි ප්‍රශ්නය පුතේ ඕක තමයි අප ඉගෙන ගණ්ඩේ යන්නේ හරිද එතකොට පුතාලට මේක තියෙනව මේ උක්තාක්‍යාත පද සම්බන්ධයේ විසි හත්වනි පිටුවට එන්නකෝ විසි හත්වනි පිටුවට ආහම පුතේ අපේ සමල දැනුව පත්තර පන්තියේ පෙබරවාරි කලාපය මම ඊයේ සවස පොතක් කියව් වෙමි. මම දුන්නව නමාරු නෑ එක. ඉරකට අපි පසුගිය සතියේ නුවර ගියමු. හොන පුතාලට පුළුවනි නැවත මම අපි යෙදුණු වාක්‍ය දෙකක් අතීතකාලයෙන් ලියන්. සාමාන්‍යපතේ අතීතකාලයෙන් ලියද්ද. ඒ වාක්‍ය වඩා පැහැදිලිව නිරවුල්ලවතීත කාල වැැකිය බවට පත් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒ තමයි. කාලය නියෝජනය කරන කාලය ගැන කියවෙන වචන යොදාගණ්ඩ පුළුවන්. ඊඒ පෙරේදා පසුගිය සතියේ ඉකුත් අවුරුද්දේ බොහෝ කලකට පෙර ඈත අතීතයේ යටගිය දවස ඔය වගේ ගොඩක් දේවල්. තේරුණානේද හරි. එහෙම නම් දැම් පුතාලට පුළුවනි අතීත කාලවැකි හදන්න.ගන මධ්‍යම පුරුෂවට ආවහම ඔය න නුඹලා වගේ තියෙන මේ අභ්‍යාසය කිරීමෙන් පුතාලට පුළුවනි හඳුනාගන්න අපි ඊළඟ පන්තියේ හෝම්ව සාකච්ඡාවේදී මේ පුතාල ලියපු උත්තර ගැන කතා කරමු. හැබැයි හැම කෙනෙක්ම ලියන්. දැන් පේනවා දීළඟට ප්‍රථවපුරුෂ පුරුෂ ලිංග ඒක වචන වෙනම ශ්‍රීලිංග එකක වචන වෙනම, නපුංසක ලිංග ඒ එක වන වෙනම. ඒ වගේම නපුන්සක ලිංග බහුවච්චන වෙනම ශත්‍රී ලිංග වෙනම. ඕ අපි එක නිරවුල් කර ගමු පුරුෂ ලිග ඒක වචන ස්ත්‍රී ලිංග ඒක වචන නපුංස කලින්ගේ ඒක වචන නපුංසක ලිග බහු වචන ඔ ඒ වන තියන පුරෂ ලිග ඒක වන ස්්‍රීලිගගේ ඒක වචන නපුස ලිග ඒක වචන නවත පුරෂ ලිග බහ වන ස්්‍රීිග බහ වන පුංස කලින්ග බහවා වචන හරි ද පැටිල මේවා යොදන්න තියෙන වාක්‍ය ආදර්ශයට ගන්න දැ තාත්තා වැඩට ගියනම් ගියය නං අයියා අයත් වැඩට ගිය කියරල යන්න එපාපුතාලා අයියා පොතක් කියව වේය බැලුවේය ඇන්දේය කෑවේය ඒකම ත්‍රීලිංග එක වචනවලට යනකොට දැන් අපට දින අම්මා වැඩට ගියා කියල වගේ අක්කා අක්කා හෝ කුමක්කෝ ස්්‍රිලිංග පතියක් ගීතයක් ගැයුවාය මේ අතීතකාල ස්වභභාවය පුතාලා හොඳින් තේරුම් ගණ්ඩ එම න ොන විසි හත පිටුව පුරාවටම තියන අ්‍යස සම්පූර්ණ කරන්න අපි ගෙදර වැඩ ත ොහොම්වක් සාකච්ඡාවේදී ඒගැන කතා කරමු. හොඳයි දැන් පුතේ අපි යනවා අපේ ඊළඟ කාරණාවට. ඒ තමයි සමනල පන්හිද රච්චනා අතිරේකයට. ඇත්තමක වෝත්නම්පුතයේ මේක මේ රච්චනා කියන නමට වඩා විභාගේදී යොදාගන්නන් විෂය අරමුණු හඳුනාගනිදි වැදගත්තු වෙන්නේ මේත් එක්ක අපි පාවිච්චි කරන නිර්මානාත්මක වැකිලිවීම කියන කොටස. ඉතින් සමල්ල දැනුවම පත්තර පන්තිය පුතාලගේ ගෙදරටම පන්තිය අරගෙන එනකොට බොහෝ දෙනෙක් මේ වැඩේට අතගහන්නනේ. රචනා ලියන්න එහෙම අත්තගාල රචනා ලිව්වත් වඩාම නිවැරදි තැනකින් මේක අල්ලගන්න නෑ. ඒක තමයි ප්‍රශ්නදෙන්. කෝම එකම ක්‍රමේකට ඔහ ලියනවා ලියන දැම් පුතාර නිකට කල්පනා කළ බලන්න කොච්චන කල් පුතාල රචනා ලියර තියනවාද තුනේදි ලිව්වා දැන් හතරේ අවුරුදම් ලව්වා මේ දැගෙද හිටපකාලටය වැඩිපුර ඩිපුර ලියන්ඩත් ඇති කොමන අප රචනා ගොඩක් ලියන. කොහොමද ලියනවා කියෙන මොද කරන්න ඒ පතිදම් බැලුවත් එචක්්චරයි. මාතෘකාවත් දෙනවා අපි ලියනෝ. මාතෘකාවත් දෙනෙන ලියනු. ඒක බලනවා එකට ලකුණු ලැ වෙනවා යි මාතෘකක්ද දෙන ලියනවා. ඉන් එහා වෙන කිසිීම දෙයක් නෑ. ඒහින්ද පුතේ සමල්ල දැනුම රචනා අතිරේක නැත්තම් සමරල පන්හිද සමල් දන පතර පතිත් එක්ක පුතා ලගේ ගෙදරට මැල්ලම උගන්නන්නේ රචචනයක් නැත්ත නිර්මාණාත්මක වැකයක් වඩාම නිවැරදිව ලකුණු ලැබෙන විදිහට ලියන්නේ කොහොමද ගොඩක් අය ලකුණු කැපෙන තැන් ගැන දන්නෙවත් නෑ. අපට පුළුවන් මේ අතිරේකේ දී ගැන කතා කරන්න ඔන්න එනිසා පතේ අපි ටික ටික වැඩේට යම්. මේකදී පුතාලට මම යෝජනා කළා වැඩ කරන්නඩ ඕනි විදිහ අපි සති හතරේදී වැඩ හතරක් යොදා ගත්තා පුතාලට විසි අටවෙනි ඇතිස් හයිවනි පිටුව බලද්දිී තිස් පස්සෙන පිටුවේ ති හයිවනි පිටුවනි තියන්නේ ති සයිවනි පිටුව බලදි පෙනේ පලවෙනි සතුව මොකද අපි කරන්නේ එක්ක් ර රූපරාමුව තුළ පෙනෙනදේ අංක යොදා ලස්තුවක්සේ කතන බසිල් ලියන්න පැහැදිලිද නැතුර මේක පේන දේවල් ලියන් හරිද අංකයි යොදලා අපට පුළුවන්නේ උදැසනක් කිය අපට පේනවා. ඉඟට ළමක් පාසල් යනවා ඔලුවට බරක් කරගන්න එපා කුරුල්ලෝ පියාබනවා කටවැට පනේ කකුරල හැටි කටුවැඩ ගැන්නේ එක තමයි රුල්ලො පයාාබනවා ඉගැන හිතා මතා කටු වැඩ කරන්න ඕොන්න. හිට පස්සේ කන්ද උඩින් කන්ද උඩින් ඉරපායා එනවා. තමන තියන්නේ මේ බලන්න මල් පිපි තිරනේ. හතරයි පස්ස නක මම ලියනවා. මල් පිපිලා තියෙනවා. ඉට පස් හය අහස පැහැබරවී ඇත අහස පැහබරවී ඇත. ළමයාගේ මූුණදැොත් ළමයා ළමයා ඉතා උනන්දුවෙන් පබ ගමන් කරනවා ළමයා ඉතා උනන්දුවෙන් ප්‍රබෝධයෙන් ගමන් කරනවා. ඊළඟටවිල්යාය සරුවට වැවී තිබෙනවා වෙල්යාය සරුවට වැැවී තිබෙනවා ඔන්න බලන්න මේක තමා අපි කරන දී පුතාලත් මේ වගලි වුවත. පලවෙනි සතියේ පලවෙනි චිත්‍රය ගැන. ඔය විදියනම් පුතාලට පුළුවනි අනත් තේ වගැනත් ලියන්නනේ මේක බලන්නක ෙ පුතාලයෙපු යම් යමම් දෙවල් නැති. අන්ද අසරට අද පුද්ගලයෙකු පාරමාරු කරවනවා වාහන පසක නවතා තිබෙනවා ළමයා ඇස්නපෙනෙන පුද්ගලයාාව අල්ලාගෙන යනවා. ඔය වගේ ගොඩක් අපට ලියන්න පුළුවන් ලියන්න පුළුවන්. එතකොට ඉට පසු මෙ බලන්න ගෙදර යුම් පිහුම් කටයතුවල ආච්චිමනෝ හරිියලුලු පපනව අම්මල් ඉපට ගින්ද්‍රදාන වූයනවා මේ පිරිමිලමයාහරි කොල සුද්ධ කරනවා ගෑනුලමයා පොල්ගාල දෙනවා. මේවල් යන පුළුවන් මේන්ධමේදි ප අපට බේනවා ගෙදර යුම් පිහුම්වලදී ගහැමෝම වගේ සහයෝගේ දක්වනවා. කණ්ඩ විතරක් බලාගෙන ඉන්නේ නැතුව. පුතාරත් එහෙමද හරි. පිදන්නන්නේ කෑමේදර ත්තකෙන එක විතරයි ගිහි බලා නොනි පොඩ් න ල ොතරන් දෂකර කියලා. ඊට පස්ස අපටම බින්න මෙහිම එකක් මුහුදු වෙරලත් තියනවා ලියන් පුළුවන් පුතාරට ලියන පුල මේ හැමේකක් මස කියන්නේ මුහදු වෙරලක් තියනවා ඉළඟට ළමයි සරුගල් අරිනවා සමරලමයි වෙනස් සිල්ලංක ්‍රීඩා කරනවා ඉර බැහැගෙන යනවා ඊළඟට බැගෙන යන ඉරේලිය මුහුදර වැටල යවා කියලා පේනවා රුුවල් නැවක්්‍යනවා කුරුල්ලෝ පියාසර කරනවා පොල්ගහේ අතු සුළඟැට එකම පසකට විහිදිලා තියෙනවා ඔන්න ඔගේ ගොඩක්ත් දේවල් ල අපට ලියන්න පුළුව. තෙරුණනේද ලියන්න පුළුවන්. ඊනකර මොකදද වෙන්න. ඔන්න දැන් පින්තුර හතරම හරි. පලිවිනික දැන් අපි කරන හැට කතා කරන දෙවැනික මොකද වෙන්නේ එක්ෙක් ලයිස්ටවේ ඇති කරුණු මූලික කාණ්ඩ තුනකට වෙන් කරන්න මෙ YouTube පන්තිදි මේ සදා උපෙස් ලබාදිනව ඇ හ දන්ව උපදෙ දෙදන්නයි යන්නේ පුතාල දැම් අර චිත්‍ර හතරටම උපරාම හතරටම ලි්වනි කටු සටනක් දැමකොදගන මූලික කා්ඩ තුනකට වෙන් කරන්න ඕ. ඒක කියන්නේ දැ අපි මේ ලියාගත්ත ඒවා බලන්න මූලික කාණ්ඩ තුනකට ඔකද හේතුව අපට රචනය සඳහා ලියන්න තියෙෙන වාක්‍ය තුනත් නපුතේ ඉදි අපි කරන්න මේ වාක්‍ය තුනේ ලියනේව මේ ලියාගත්ත ලයිස්තුෙන් තමයි වර්ග කරන්න එක හේතුව තමයි ගොඩක් ළමයිට රචනයක් ලියදදි නැත නිර්මාණත්මක වැකිලියදදී මුණ දෙන්න වෙන ප්‍රශ්නය තමයි ලියප්පු එකම තමයි ආයුතු ලියන්නේ කොහෙන්ගියත් කැරගි ලැල්ල ලියපපු එකත ලිය. සමහරවෙදාවට ලියන්න ඕනමදේ ලියලනේ. වෙන මොනහරි ලියලා. තෙරුණද පුතලට. ඒක අපි හොඳර තේරුම් ග්ඩෝඕන මේ ගැන ලිව්වොත් මොනොවද ලියන්නේ. ඒකම මව තව තැනක ආයෙත් ලියනවාද. එහෙම බෑ. ලියපු එක ආයෙත් ලියවෙඩ බෑපති. තෙර ඕක පාලනය කරග්ඩ, වලක්ව ගන්න තමයි අපි රචනය ලියන්නට පෙර කාණ්ඩ කරන්නේ. දැම් බලන්න මේ අපි තාම රචනය ලිවනයන දැ අපි කරේ මකද ලයිස්තුවක් හැදවා. දැන් ලයිස්තුව කොටස් තුනට බෙදෙනවා. කොටස්තුන මනොවද වාක්්‍යතුන. එකවා්‍යයක ලියපු දෙයක් ආයෙත් ලියන ලිය වෙයි කියන්න දේ පාලනය කරගන්න තමයි අපි දැම් මේ වැඩේ කරන්නේ ලයිස්තුව ලියනෙ එක දැන් අප බල මොවාදමින් ලයිස්තුව මොනවාද තියෙන්නේ උදෑසනක්. එක හරින ළමයෙක් පාසල් යනවා පුතාම් එබලන ළමයෙක් පාසල් යන එකයි ළමයා උනන්දුවෙන් ප්‍රබෝධයෙන් ඉන්නවා කියන ඒ දෙකම එකකට ගන්න බැරිද අපට පුළුවන්න්නේ එකකට ගන්න පුළුවන් තොර ඔන්න දැන් අපි හෙනම් මොකොද කරේ අ දෙවැනි සතියදි කරන්න කියපු වැඩේ මෙහිම හදාගන්නවා කොටුතුනක් දෙවැනි එකයි හත්වනිකයි එක වැකීකට ගන්න පුළුව. පුළුවන්ද වැරිදි එක වැකීකට ගන්න පුලන් දෙවැනි එකයි හත්වන එකයි. මොද දෙකේම කිවම ළමය ගැන්න. ඉළන්න බලන්න කන්දවඩින් ඉරපායාගෙන එනවා හරිද කන්දවඩිින් ඉරපායාගෙන එනවා අහස පැහැබරවී තිබෙනවා. හතරයි හයයි ඒකර ගන්න පුළුවන් නේද හතරයි හය කරගන්න පුළුවන් ඉලට බලන්න මල් පිපිලා තියෙනවා වෙල්යාය සරුවට වැැවිල්ල වැඩී තිබෙනවා හරි ඒ අපට ගන්න පුළන් තවේ කර මකගත පහයි අටයි අපි කරුණු ලයිස්තුවක් හැදුවරද මේ මේකෙද කරවෙන්න සමහර දෙයක් තමයි අපි ලියාගන්න ඔක්කොම ලියන්න ඕනි කර නීතියක් නෑපුතේ ක්්‍ය තුනටනනි ලියන්න තියෙන්නේ. වාක්්‍ය තුනට අපට දැ මේකන අපි අදහස් දෙක දෙක ගත්තනේ පලවිනිවාකෙයට දෙවනියකයි හත්වේ නියකයි ගත්තා. ඉළඟට දෙවිනිවාකයට හතරයි හයයි ගත්තා. ඉනාට තුන්වෙනිවාකෙට පහයි අටයි ගත්තා එතකොට දැන් පුතාලට තේරෙනවද ගරුල්ලො පියාබන ඒ එක අපි ලිම්වෙන. එක ලියනවන ලියන්න පුළුවන් හැබැයි අපි ඉස්සර වෙලාම තේරුම් ගණ්ඩඕන දැම් මේවාක්‍ය තුනට අපි දෙක දෙක ගත්තට ඒක නීතියකුත් නෙමේ. එක අදහසක් එක වාක්‍යක රර්ගෙන ලියන්නත් පුළුවන්. වැදගත්වෙනි පුතේ ඒ වාක්‍ය තුළ ඒ කාරණාව අපි නිරවුල්ලෝ ලස්සන්ට කියනවාද කියන එක විතරයි. ඒක අස්සට තවා දහසක් අපි එකතු කරන්නේ, දෙකම එකිනෙ එකට ගලපලා ලියන්න පුළුවන්න්නම් විතරයි එහෙම ලියන්ට බැරිනම් බොරුවට බලෙන් දෙකක් පටලවන්න එපා තෙරුණ අද පුතාලට දැන් අපිහිතුවොත් සමහර එකකට අපට සිද්ධ වෙනවා මේ විශේෂන උපමාවගේ දේවල්ලියන් උදාහරණයක් හැටියට පුතා මේ කියන තුනෙන් එකක් අයින් කරලා හිතන ම මේ දෙකහතදා අපපික තියෙනවාන්නේ ළමේ පාසල් යන එකයි ඒ වෙනුවට මම පලවෙෙන එක විතරක් ගන්න පලවෙනි එක විතරක් අරගෙන වාක්‍යයක් හදන්න පුළුවන් මට මොකද ඉ උදෑසනක් උදෑසනක් ඒකට ඔන්නන් හතරගන්න තිබුණ උදෑසනක් කියෙනකට හතර ගන්න. හරි දැන් අපි ලියනව මේ කන්ද වඩින් ඉරපායා එනවා කියන එක සමහරවිට ඒක විතරයි වෙන අදහස් දාන්න බෑ එහේතුව මොකද සාමාන්‍යයෙන් රචනයක් ලියනකොට අපි වා්‍ය එකවා්‍යකටහය පහකට වඩා ලියන්න කියලනි කියන්නේ සෑම වාක්‍යයක්ම වචන පහකට වඩා වැඩිවිය යුතුයි. තු වචන පහකට වඩා වැඩිවිය යුතු ඉන්නම් අපි දැනගණ්ඩෝන හයක් හෝ ඉට වඩා වැඩිගානක් ලියන්. එහෙම කියල වචන විසි පහ තිහ ලියන්න ගියොත් මොකද වෙන්නේ ලියන්නට අපට ප්‍රශ්නපත්‍රය තුළ දෙන ඉඩකඩ මදි වෙනවා. එනිසා ඒ ඉඩකඩගෙන සලකලා සාමන්‍යය හොඳම ක්‍රමය තමයි වචන හයකට වඩා වැඩිවෙන් ඩෝනනි සමහර කෙනෙක් ඇපෙන්ම්බේරෙන්ඩ වගේ හයක් ලේ නවත් අන් දිිට තියනවා. හැබයි ඉතුරලත් ලකුණු ලැබෙන්න්නේ වචන ාන හරික කියන්නේ රචනය හරි කියන එක නෙමේ. වචන ගාන හරිවෙන් ඕන. නමුත් රච්චනය හෝ. ඕනම දෙයක් හරිවෙන්නේ අදහසයි අන්තර්ගතයයි එක්ක. ඒහින්ද පුතාලා වචන ගාන හයවෙච්චකමන් නවත් අන්ඩත් එපා. විසි පහත්තියක් ලියන් දත් එපා. උපරිම වචන පහළුවක දාසේක වගේ සීමවිතියාගන්න. ඊට වඩා වැඩි කරන්නත් දැතුව. එතවර අපට පුළුවනි වඩාම නිවැදි රචනයකට යන්න දැන් එතකොට පුතේ ම කිව්වේ කන්ද වඩිින් ඉරපායා එනවා කියන අදහස විතරක් කරගෙනත් අපට පුළුවන් වාක්කිලියන්. වචන පහලවක් විතර ඇතුළත් කරලා. තෙරුණ අද පුතාලට ඒක තීරණය කරන්නේ අපි ලියන අදහස දැන් අපිහිතවොත් ඉරපායාගැෙන එනවා කියන එකට උපමාවක් යොදන්ඩ ගියොත් වචනකීයක් යනවද වචන තුනහතරක් යනවා. විශේෂණයක් යොදන්්ඩ වනොත් ඒත් වචනය දෙයක් වැඩි වෙනවා. එතු දැන් සරලා දහස ගත් ොත් කන්ද වඩින් ඉරපායා එන වනි කටවහරෙන් අපි ගත්ත වචනය වචන පහතියන ඒවාක්කකිත්. ඒහි අදහසේ. කන්ද උඩිින් ඉරපායා එනවා. එතනම වචන පහක්නේ. ඕකට උපමා විශේෂන ආලෝකයේ ලැබෙන ආකාරය විහිදිලා තියෙන විදිහ ඕ මේ එකුතු කර පුහම එතන වචන දොලාක් ධාතුනක් වෙනවා. එහෙම වෙනවන තවාදහසක් දාණ්ඩෝන නේ හොදට මතක තියාගෙන දැන් ළමයි ගොඩක් ඉන්න වැරදි අදහසක. මාතෘකාවකට කරුණු ඕන තරන් දැම් පුතාල විශ්වාස කරන්න දහයක් එකොලාහ ශ්‍රේනිවලඉන් අයලක් කළ ඉන්නවානි. එයාලට රචනයක් ලියද්දි වචනොච්චරක් ලියන්්ඩෝ නැ්ද. දන්න දවාලා. වචර දෙසය පණහකට නොවාඩු රචනයක් ලියන්න කියල තමයි දෙෙන්. තේරුණාද. එක තමයි හැටි. සමහර විටක උදෑසනක් ගැනව තමයි. මේ චිත්‍රය පමණ මයි. දහය කොළහා කියලාක් කළ වචන දෙසය පනාහක රචනයක් ලියන් ඩෝනෑ එයාලට ඒ සඳහ කාලයක් තියෙනවා ඒද වචන ගණන තීරණය වෙන්නේ ඒ වාක්‍ය තුළ අපි කියන කරුණු ඔක් කෝම ගන්නවා කියෙනක නෙමින් නමුත් පොදුවේ ගත්තොත් අපට හරි ලේසී සහ හරි වාස එක වැකයක් ඇතුළත වාක්‍ය හෝ අදහස් දෙකක් ලියන එක එක වැකක් ඇතුළත අදහස් දෙක් තක දැ මේ විදිහට කොටු කරලාවෙෙන් කරලාපි මේ කටු වැඩේ තුළ ලියන කරුණු සටහන් කරගත්තහම තියෙන වාසිය තමයි එක වැකියක ලියපු අදහසක් අපට තව වැකියක ලියන්ඩ වෙන්නන එක පලිවෙෙන එක එහම ලියොත් ලුණු කැෙනවානි. අනි වායෙන්ම ලකුණු දෙන නීතිරීති මාලාවේ. අනි වාරයෙන්ම තියෙන දෙයක් තමයි එක් වැකියක කිවූ අදහසක් හෝ, එහි ඉතුරු කොටසක තවත් වැකියක ලියා ඇතිනම් ලකුණු නොලැබේ සරලයි පැහැදිලි. ලිය ප්‍රකක් ආපහුලියන් දෙපනු. දෙවැනි දේ තමයි පුතේ මේ විදියට අපි ලකුණු කරගත්තාම තියෙන වාසය සමහර අදහස් තියෙනවා දෙකක් එකට ලියලා ගලපග්ඩ බැපුතේ. එහෙම ගලපගණ්ඩ බැරිවු හම පුතල කරන වැදත් තියෙන බල නොබටත් ඒ එකක වෙනවාද කියලා ගේ සමහර යාලුවන්ගේ මන් දැකල තිය එක වෙනවා ඒ තමයි වැකයි නි ලියන්නේ. වැැකිය ඇතුලි වැැකි දෙකක්. යි වැැකි දෙ ගලපලානය. උදාරණය කෙර අපිතුත් දැම් එතන අපි කිව්වනි හතර හය කන්දවඩින් ඉරපායා එනවා ඊළඟට හයමොකද අහස පැහැබරවී ඇත. හස පැහැබර වෙලා තියනවා. දැක තුර අපි කියන මොකත්ද. කන්දඋඩින් රන්වන් හිරු නැගඒයි නැග ඒ කියලා අප ලිව්වා. නැගයි කියන එක ලියලා ඊට පස්ස අපි ැ එතෙන්ටම ලියන්ටන්දර අහස පැහ බර වෙලා කියන එක. දොර එතන වැැකි දෙකක්නෙ. එ දෙක ගලපන්න ඕන කොහොමද ගලපන්නේ ගලපදද අපි කියනවා කන්ද උඩින් නත කඳු මුදුනින් නැග එන රන්වන් හිරුගේ රැස්ධහරෙන් මුලු අහසම පැහැබර වී ඇත. බලන්න කන්දවඩින් පායා එන රන්වන්හිරුගේ රැස් දහරින් මුළු අහසම පැහැබරවී ඇත. අදහස් දෙකම එක වැ කියය බාර පත් කරා. දැන් ඇත්තර මෙහෙම කරන්න පුළුවන් වනේ කන්දවඩින් ඉරපායාගෙන එනේ එකයි ඉරෙන් රැස් විහිදනය එකයි විහිදෙන රැස්වලින් අහස පැහැබරවෙනය එකයි එක දිගට ගලාගෙන යන දේවල් නිසානිපුතේ කන්දවඩින් ඉඩපායාගෙන එනකයි ඊළඟට ළමයා ඉතා උනන්දුවෙන් ප්‍රබෝධයෙන් ඉන්නවා කියන එකයි දෙක ගලපන්න ටිකක් අමාරුණේ ඒ නිසා අපි ලියාගත්ත කරුණු කොටස් කර ගනිද්දී එක ලඟින් යන්න අදහස් එක කොටුවකට ගණ්ඩුවන ඕක තමයි වැඩේ තියෙන්නේ. මේක හරියටම කියනව නම් අපි දැ අම්මතාත් එක් සුපිරි වෙළඳ සැලකට යනුවනි බඩුගන්න සුපිරි හරි නිසාමන්‍යය හන්දියේ කඩේට හරි යනවානි දැල් කටඩේට ජනල් කටට අරන එහම බඩු ගත්තහම අපි හිත මුදැම් මෙහෙම අපිට තියෙනව අර කූඩයක් තල්ලු කරගෙන යන්න පුළුවන් බඩු එකතු කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඇත්තර මේ සුපිරි වෙළඳ සැල්වලට ගියාම අපි ලොකූ පටලව ගැනල්ලක් කරගන්නවා කඩසාපවේ ඕන තරම් බාණ්ඩ ප්‍රදර්ශනය කරලා තියෙනවා ඇත්තටම අපි ගන්නේ කඩේට යදම සුපිරි වෙලස සැලට යද්දි ගෙදරින් පිටත් වෙදදි ගණ්ඩෝනි කියලා හිතාගත්ත බඩු විතරමද. නෑන ගණ්ඩෝනි කලා හිතාගෙන යන්න බඩුවලට වඩා වැඩිපුරගන්න එතනෙද දැකලා ආස වෙච්චේවා. අමේත් ගත් ොත් හොදයිනේද පුතාලත් එහෙම කරනවා නේද. දැ අම්ම බඩු අරගෙන අවශ දේවල් බිල ලකුණු කර කර යනට පුතාල මේ වටේ දුවලගිල්ල තව ඒවා ගෙනදදානවා. ම බිස්කට අඩු ඉනේ දන්නේ මට කඩු නේ දම්ම නොහර හෙම තියෙන එකකේව මට රඩු නේද චිස් සඩු නේද එහම එෙම ොහරි ආසදේවල් ගොහරි දාගන්න. ඇත්තටම මේ කඩයට අනකොට ගගේ ොනි කලා හිතාගෙන ගීපුයෝගේ දෙතුන් ගුණයක් අමුතුුවෙන් අර ඩු දැක්කහම් මතක් වෙන. දැක්කහමතා මතක් වෙන්නේ. ඒ එචර හොඳ ගැතියක් නෙමේ. එකෙන්තම අප වියදන්ටවා වැඩි වෙන්නේ. දකින දකිනදේ ආයකත් හොඳයි මේකත් හොඳයි කියල ගඩ කියොත්. එ අවශ්‍යතාව හදාගන ගිහල බඩු ගන්නේෙ ගොඩක් හොඳයි. කොහොම නමුත් පුතේ ඕ අපි ඔක්කො මාරකට දාගන්න නනි දාගන බිල ගෙවන තැනට ආවහම ඒ බිල ගෙන ැනන්න මාම කෙනෙකරි නැදගෙනෙක් කරි මේ බඩුව අපට වෙනවෙනම මළුවවලට දාලා දෙනෝ පුතල නිකමට හිතන්න දැ සීනී හාල් ඒවතියන මල්ලටම කරවල හාල්ම ඇස්සු දානවාද දාන්නේ නේ වෙනම මල්ලක් වෙනම බෑග එකට දානු. දැන් ඊට පස්සේ කරවල හාල් මැස්ුදා ගත්ත බෑග එකට සබං සෝධනකුඩු ඒවදානවද එවදාන නේ. එත්තකොට දැන් අපට පැහැදිලි ඕක තමයි මේ වර්ගී කරනය කොටස් කර ගැනීම. අපි ලියන අදහසුත් එහෙම තමයි එක වැකියකට ගන්න පුළුවන් ඒවා එකකට කාණ්ඩ කරගන්න ඕක තමයි කරන්නේ තැන් පැහැදිලිද පුතාලට දෙවෙනි සතිය අපට කරන්න තිබුණි මේක මොකක්ද දෙවෙනි සතිය කරන්න තියෙන්නේ අපි අර ලියාගත එක්ෙක් ලැස්තුව ඇති කරුණු කාණ්ඩ තුනකට වෙන් කරන්න තුන්වෙනි සතිය ොකද කරන්නේ එඩක් කාණ්ඩය ඇති කරුණු යොදා වාක්‍ය එකබැකින් ලියන්න හැබැයි එතනත් කරන්න තියන්නේ මොකක්ද එතනත් කරන්න තියෙන්නේ කටුවැඩක් හැටියටමයි පැහැදිනිද ැම්ම යොදාගත්තා දෙක සහ හත දෙක සහත හැබැයි ඊට වඩා ඒක ලියන් ඉස්සර වෙලා හතර සහ හය ලියනක හොඳයිනේ ද හතර සහ හය ඔන්න මන්දැල් ලියන මකක්ද පලවිනි වාක්්‍යය. කටු වැඩාක්නි පුතේ කන්ද උඩින් කැතයිනේ උොනමල් ලියන්නම් පුතතා කට වැඩක්නියට ියන ප්‍රශ්නයන්නේ සද උඩින් නැග එන හිරුගේ රස්තහරින් නිවන් අපි කර දැස් දහරින් වලාකුළුවලින් තොර අහස් අලය, අහතලය පැහැ බරවී ඇත වචනකීයද බලමුද එකයි දෙයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හයි අටයි නමයයි දහයයි කොළහයි දොළහයි දහතුනයි දදාහරයි පහව හරි පහලයි. ඔන්න අපි අර හදාගත්තේ මොකෙන්ද හතර සහය ඉනඟට දෙක සහ හත ළමයක් පාසල් යනවා ළමය අයිතා උනන්දුවෙන් ප්‍රබෝධයෙන් ගමන් කරනවා. එන ඔන්න බලන්න දෙවනික පි අදාහ ගන්න එ ළමයම මේ ස්කෝලයනයක. එක ළමයෙක් න අපන මේක ඔන්න තව ලස්සන කර ගන්න පුුවන් අලුත් කරගන්න පුළුවන් ළමයි ගොඩක් තෙරනාානේද එ අබිලියන මෙහෙම හිරුත් සමග අවදිවී නුපමාවක්දානුව කිරිකොකුන් රෑනක් සේ නිල හැඳුමෙන් සැරසුණු සැරසුනු ළමයි අපිග ලමය හිනා වෙලා ප්‍රපෝදග වා කියලා සතුටින් සහා ඕනෙත් දැ සතුටින් සැහැල් ලුවෙන් කටවැඩක් නේ සතුටින් සැහැල්ලුවෙන් පාසලවෙ පිය නගති කියද වචන. ඉරුත් සමඟ අවදිී කිරිකොකුන් රෑනක් සේ නිල ඇඳුමෙන් සැරසනු ළමයි සතුටින් හා සැහැල්ලුවෙන් පාසල වෙත පිය නගති. දෙක තුන හතර පහ හය හත අට නේ දහකොල දොලා දහතුන දහතර පහු දසේ දහත හටක් තියෙනවානි එතවට දහටක් තියෙනවා අප ඉඩ වැඩි ඉඩ මදි වගේ නම් වචන වැඩි වගේ අපි අඩු කරන්න පාසල වෙත කියන එක පාසලට පිය නගති කියන එක යති අපි දැන් ඉදිරි කලාපේක දී වාක්‍ය අලංකාර කරන හැටි ගැන කතා වෙනවා එතුරත් පුතාර රදහසක් ගන්න පුළුවන් ඔන්න දපි අදස් දෙකක් ලිව්වා. ැහදලිද නෑ වචර ගාන අඩු කර ගත්තා හිරුත් සමඟ අවදිවී කිරිකොකුන් රෑනක්සේ සැරසු ළමයි. එතකොට නිලෑදුුමෙන් කියන අත්‍යවශ්‍යත් නෑ වශන වැඩින අප ඒවත් තිවත් කරනු. සයාගණ්ඩත් පුළුවන් අයි කරන්නත් පුළුවන්. ඇන් තේරුුණාද ඊට පස්සේ මොකද අපි කරන්නේ. හිරසේ පහට පහට මොනවාද ල් පිපිලා තියෙනවා වෙල්්‍යයාය සරුවට වබී තිබෙනවා දැම මේ උදසනක දැකිය හැකි ඉතා වැදගත් දෙයක් මොකක්ද ඔොනු බලන්න උදේ උදේහිරු රැසින් ගස්වැල්වල උදේහිරුරැසින් ගස්වැල්වල පිබිදිී හිනෙන ලස්සන වචන පාවිච් කන ොතම රච ලසන වෙන්නේ. පිබිදිී හිනහෙන නේකවර්ණ නො නොයෙක් පාට කියන එක. නේකවර්ණ මල් ද පිණි දිලිසන නිල්වන් ගොයමද? මනරම්ය ඔොන ලිබුව. වචනකී යද උදේක දෙක තු හතර පහ හය හත අට නවේ දහය කොලා දොළහ දහතුන දාහතර පහළව දාසේ දහත දහට. එ දහට වුණට දහටෙන් තනි අකුරේ වචර තුනක් තිබුණා. අකුරු දෙකේ වචනත් තුනක් හතරත් තිබුණා. එහින්දා ඒ වචන ප්‍රමාණය පුතාගේ වැකිය අදාළ ඉඩට, බධාවක් වෙන්නේ නෑ. උන දැන් අපි වැකි තුන්න කටු වැඩක් ැටිය එඩලිූවනි මෙහෙම ලව්වහම අපි බලනවා මේකේ අක්ෂර විඥ්්‍යාසය වැරදිද. වචන ගාන වැරදි වැඩීද එන අඩු කරන්න පුළුවන්. උක්තාක්‍යාත පද සම්බන්ධය හරිද. වාක්‍ය පටන්ගත්ත විදිහයි ඉවර කරපු විදිහයි ඔක්කොගම එක විදිහමද එක රටාවමද. අන්න ඒටික බලනවා අප ඉවාස වචන ඇත් කරලා තියෙන විදිහ. දැ සමහරිල් දැන් ගස් වැල්වල වගේ එකක්. නයක් කවුහර ලිවනන් දැ වැල්වල්ල කියන එක වැැල්වෙනම වලවෙනම අන්න ඒවාපේ හදාගන්නුන. අක්ෂර විඥාසේ වැරදින වපේ හදාගන්න. දැන් ඔන්න හරි තුන්වෙනි සතිය වැඩේ ැන් පුතාරන්නන්නේ ත් මේ වෙනකට පුතාල මේටි කරලන් තියෙන්නේ මම දැන් මේ දිනයට මේක වෙන්කරගත්තේ පහුගේ කාලේද පුතාල ඔයිටික කරගත්තා. කාටහරට කරගන්න බැරිවුණන දැන්වන්න කරන්න පුළුව රචනා අතිරේකේ මඟ නොහැර අනිවාරේම ආවර්ණ කරගන්න. දෙමවපියන්ටත් මම යෝජනා කරනවා. ඔබත් මේග නවධානයොමු කරලා කලාපයෙන් කලාපේට අනුපිළිවලට ලබාදනමේ සමනල පන්හිද රචනා අතිරේකයේ අනිවාරය මිඩික් කරන්න විශේෂයම පාඩමිනුත් ඒකට උපදෙස් ගන්න. දැම්පුතාලට තේරෙනවා කොහොමද කරන්න ඕනි කියලා මගැරුණනං අතැරුණානං නොකෙරුණා අනං දැම්පුළුවන්. මේ පාඩම නැවත සමල දැනව YouTube හර නැවත බලමින් හෝ මේ ටික ආවරණ කරගන්න. දැන් අපි තුන්ගනි පියවර ටිනකං ආවා. හතරමිනි පියවරේ මොකද තියෙන්නේ. ඔබ ලියූ වැකි උක්තාක්‍යාත පද සම්බන්ධය අනුව ගලපා නිර්මානාත්මක කර සිංහල සහා පොතේ රචනා කොටසේ පැහැදිලිියත් අකුරින් පිටපත් කරන්න. දැම් මේ ියෙපු වැකි තුන තමයි පුතේ පුතාලියන්නන් ඔන්න මෙතර තියවා දෙකක්. ට මේ නැවත බලාගන්නුනත් පුලුවන් පලවෙනි එක පියවරක් හැටියටපුරවා දර්ශය කැරට පුතාලමය සලියපු ැකි තුනාරිකමක් නෑ. පුතාරල පිකතු ලියන්න මේකත් ගන්න. අරගෙන පුතාගේ සයාර් පොතේ රචනාකොටසේ ලස්සරට මේ වැකි තුනලියන් පැහැදිලිද තුරු මේ අපි ලිවිය මොනවා ගැනද සමල්ල දැනුව පත්තර පන්ති පෙබරවාරි කලාපයේ සමනල පන්හිද. පුතාලට ්ල්ියන්න පුලන්මඳල පන්නේද පෙබරවාරි කලාපය. එකලාපේ රචනා හතරත්වය පල එක රචනයක් අරගනද මම මේ උදාහරේ පුතාලත්වෙක් කතා කරේ. අනිත් මාත්‍ර අනිත් චිත්‍ර සටහන්තුන තියෙනනි ඒතුනත් ය පිළිබලටම කරලා පුතාලට පුලුවනි ලස්සන් රචනයක් ලියන්න. තැම් පාරම් හැටිය මේ බෝඩ්ඩකේලියපු රචනයම ඒ වාක්‍ය තුන රචනාකොට ලස්සනාකුරෙන් අහුරුවකින එකට ගෑවෙන්න බෑ. අක්ෂර විඥ්‍යාසය වරදින්න බෑ පදබෙදීම නිවැරදිව තිෙන් ඕන උක්තාක ඇත පද සම්බන්ධය තියෙන් ඕන අහුරු පැහැදිලිු ලස්සට තිෙන්න්න ඕන. ඔන්නව ගන සැලකිිමත්වෙෙන ලස්සට ලියන්න බලන්න ලිවයින් පසේ අමර තාත්තල පෙන්න්න අමල තාත්තලා එකට ලකුණු දෙන්න. අපට පුළුවනි ඔය රටාවටම අපේ අනිතරූපර සටහන්තුන ගැනත් ලියන්න. ක්‍රමේම තමයි පලවිි සතති මොකද කරේ දෙවිලි සති මොකද කරේ තුන් නි සසති මොකද කරේ. නැ අපි මාර්තු කලාපයට නියමිත සමනල පන්හිද රචනාතිරයකය මාසේ මුල් හරියදිම සාකච්ඡා කරනවා. එතර ඒ නැවත හෝවල නැවත බලන්න පුළුවන් නමුත් එතකොට පුතාලට ඔොඳ උපදේශයක් තියනවා කොහොම දෙක කරන්න කියන එක එනම් මෙන්න මේ රූපරාමුවලටත් අර විදිරම තොරතුර එකතු කරලා හදන්න ඕන පැහදිලි නේද ඔන්න හරි. එ මෙත්තන්ටනගන් කතා කලා. දැන්හෙම නං හරි මේ අදාපි කතාකරපු සමනල පන්නිද රචනාතිරේකය හොන්දට උපදෙස් පිපදින්න කියපෙවා නැවතවඔන්නන් අහ හරිකමක්න හැයිපතේ අනිවාර්යෙන්ම අපි මාර්තුමාසයේ පටන්ගන්නට පෙර මේ රචනා හතරම මේ රූපරාම හතරටම ඔය කියන පියවර හතරමානු ගමනය කරලා චනලියන්න ඕනේ ඒකයන්නේ මාර්තමාසය පටන් ගන්න කොට ඔපපුතා නැත්තම් මාර්තු පලවෙනිද. බලන්නකු පුතාගේ මේ සීයාර්පතේ රචනා කොට සරගෙන රචනා හතරක් තියෙනවනන් හරියට හරි. දෙමවපියොත්තේගෙන සැලකිරිමත්වෙන්න්න මොක ඒක අපවූ ඉළඟ වාසර ගෙනියන් දෙපා. ඉළඟ මාසේ නැවත මීට වඩා පියවරක් ඉදිරියට ගියපු අභ්‍යසමාලාවක් තියෙන්නේ. ඒ ක්‍රියාකාරකම්වලින් අපට මේක්‍රියආකාරකම්වලින් ලබාගත දැනම තවත් වැඩිකරගන්න පුළුවන් පුතාල ඒ සඳහා උනන්දු වෙන්න. උදෝගි මත් වෙන්න ආශාවෙන් වැඩ කරන්න අපට හොඳ රචනා ලියන්න එෙක් බවට පත්වෙන්න පුළුවන්. එමල නැවත අපි විසි පස්වෙනිදා හෝමවක් සාකච්චාවක හෝමවක් මොනවද තියෙන මොවද කරන්නන කොමදේ හොමවක් හදාගන්න මොුණද කරන්න නි අභ්‍යාස ඔන්නොටිකත් එක් අපි ඊළඟ විසි පස්වෙනිදා පන්තියේදි කතා කරමු සූදනමින් ඉන්න සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පරිස්සෙමින් ඉන්න දුලපු අල හැම දෙෙනනාටම අමතතාත්ත ඇතුළු ගෙදෙන හැමෝටමත් දුක් නිරෝගි බව ප්‍රාර්ථනා කරනවා අපි ඊළඟ සමනල දැනුම පත්තර පන්තියේද ඔබේ නිවසේදීම මුණ ගැහෙමු. අයි බුවන් දෙදා සිසි දෙක වර්ෂයේ හතර හා පහස්වයනි සඳහා පියමණන මගේ දවාපුතා වෙනුවෙන්. අප සමන්ල දැනුම ආර්තනය හා එක්ව ඔබගේ අධ්‍යාපනය නගා සිටවීමේ අරමුණින් ඔබ වෙත ගෙනේෙනවා සමල්ල ැනම ඔන්යින් විෂන් වක්ෂ් ඩටහන. ඇත්‍රම පසුගේ වසගත් කතාගරොත් අපිට කොෝණාව වසංගතය හේතුවෙන් දරුවට අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථාව නොලැබුණු කාලසීමාවක් කියලා කියන්න පුළුව. ඒ අවස්ථාවේ ඒ අසරනු අයිියලාක් කලාගේ ශිෂ්්‍යත්තයේ ජයග්‍රහනය තහවුරු කරන්න. සමල්ල දැනුම ආයතනය දිියත් කල වැඩස්ටානේ වනා ධීර විදිර මයි දරුවනේ අපි පුතාලට මේ වැඩස්ත්‍රහන ගෙනයන්නේ. පහුගේ වසර අත්ති සාර්ථක වැඩස්ත්‍රහන් මෙහෙවා ඒ ඔවොල් දැනගන්න පුළුවන් ඔයාලගම අයලක් කලා මේ සඳහා සම්බන්ධ වෙලා හිටිය ඒම නැත ගන්න පුොලො ුබ නාලිකාවේ පසු සම්මන්ත්‍රණදිහා පොඩ්ඩක් ඇහැ ොමු කල බලන්න ළමයි එද්දා ස්පන්සීය දෙදහා එදදා සටසය ප්‍රමාණයන් ලංකායෙන් සම්බන්ධ වෙලා හිටිය මේ සඳහා ඉතින් මේ වතාවෙත් ලංකාවිවෙන්න දරුවන්ගේ ළමයි එද්දාස් පන්සියක වැනි ප්‍රමාණයකට පමණක් සීම කළ මේ වැඩස්නාන අපි කරන්න තීරණය කල තියෙනවා. ඉතින් දුවපුතේ ඕගලඟම මේ අවස්ථාව මඟහැරගන්න එපා. සෑම දරුවෙක් මේ වැඩස්නන හදා සම්බන්ධ වෙන්න මොකද මේ වැඩස්ටහනේ මූලිකත්වයගෙන කටයුතු කරනවා හිටපු විභක් කොම සාරිස්තුමා අනුව එද සිංහම හත්මා.මොකද එතුමාගේ මඟ පෙන්වීම ඒ වගේම අපේ සමල දැනුම ආයතනයේ. අධ්‍යක්ෂවරුන්ගේ ඒවගේම විශේෂිත නිබන්ධන සැකසීම කරගෙන ඔගලන්ට ඉතාම විශිෂ්ට ඉතාම විශිෂ්ට වැඩසටහනක් ඔගන්ට මේ ගෙනෙන්නේ ඉති මේ ස ඔගන්ට සම්බන්ධ වෙන්න පුළුවන් මේක මාස දෙක හමාරක් පුරාවට පැවැත්වෙන වැඩසට හන අපි ජනවාරි මාසයේ ආරම්භ කරට අප්‍රේල් මාසය තමයි මේ අවසන් වෙන්නේ. ඉති මේ කාල සීමාව තුළම ඔගන්ට සෙනසුරාදා සම්බන්ධ වෙලා. මස දෙක හමාක වැඩසට සම්බන්ධල ඕොගලන්ගේ ශිෂත්තේ ජය තහවුරු කරගන්න පුළුවන් වැඩස්ටාන. ඉතින් අපේ දරුවන්ට පුළුවන් මෙහා සම්බන්ධ වෙන්න ඒහිදී විභෞ්‍යතාමාන කොටස. ශිෂත්තේ ඉතාම වැඩගත් කොටසක් මොකද දරවාගේ මනස නිර්මාණි කළ යුතු කොටස ඒවගේම ගනිත ගැටලු කොටස සම්පූර්ණ ඉගැවීම් කටයුතු මං අතින් සිින්ද වෙනවා. එතිං ඔගලන් දන්නවා පහුගිය අවුරුදුවල කියවරුදුද කතාකරත්. ඇතරම ඉතාම හොඳ දරු පිරිසක් බිහි කරගන්න අවස්ථාව ලැබුණ ඒවගේම මිට අවුරුදු පහගන දහයකට කලින් ඉඳලා ලංකාවේ මුල් ස්ථානවල ඉන්න දරුවන්ට මඟ පෙන්වූ ගුරෝඩයා විදියට මදන්නවා මේ වැඩසටහන අතිසාර්ථකයි. ඔගලන්ගේ දරුවාගේ ශිෂෂත්තේ ඉහල්ල ප්‍රතිඵලයක්. අර්ථවත් කරගන්න නම් අනිමාරයෙන් සමල දැනු Onlineන් ප්‍රවි revisionෂන් workshopක්ෂ පටානාා සම්බන්ධ වෙන්න එහෙමුණොත් මගේ දුවපුතේ ඔගලන්ගේ. යග්‍රහණය ිය ැයි කියන දේ කියන්න පුුවන් ඔන්න සුම් තාක්ෂණය සේතමයි මේ පැවැත්වවෙෙන්නේ ඕගලන්ට කිසිම කරදරයක් නෑ හිම මේ අන්න දෙයක් නෑ ගෙදරරි ඉදලළම වැඩටසහට සම්බන්ධවන පුළුවන් හදිසයේ හෝඉන්න බැරිවුණු අවස්ථාවක් ව ුණොත් අපගේ රකෝඩඉන්න ගඉල්ලගෙන අදාළ කොටස ආවරණය කරගැනීම අවස්ථාවත් මේ වැඩස්්‍රහණ තියෙනවා. ඉතිං ඔගලන්ගේ දෙදා විසි දෙක වර්ෂය සුභකරගන්න අධ්‍යාපනයෙන් සුභ කරගන්න සියලු දෙනාම එකතු වෙන්න workshopක්ශෝප ඩට නත් එක්ක ඔගලන්ට අපේ බීඩියකට පහතයෙන් දැක්වෙන ලිංක ඔගලන් තිෙන වත්සැබ් රූප් එක අන්නන්නේ කලික් කරලලා අලුතේ වත්සැබ් රප එක එකතු වෙන්න. එකතුනාගෙන් පස්සේ ඔගලන්ට ඒ හා සියලූම් විස්තර ඔගලන්ට ලබා දෙනවා. ඒ විස්ත රෝස්සය ඔගලන්ටයුතු කරගන්න ඔගන්ට නිබන්ධන සියල්ල PDF ඔස්සේ ඔගලන්ගේ වසැබ් රූප එකට ගන්න පුළුවන් ඒ ඔස්සේ සම්බන්ධ වෙන්න වැඩි විස්තර දැනගන්න ඕනි නම් ඔගලන්ට තිරේ දැක්වෙන අංකයෙන් අමතා ඔගන්ට වැඩි විස්තර දැනගන්න පුලුවන් හැබැයි අමත කරන්නපා ලංකාවම දරුවන්ගේෙන් දරුවන් එද්දාස් පන්සීට විතරයි මේ අවස්ථාව සැලසෙන්නේ හතර ශණයෙන් පහසේ හිීජනත්තුූ ප්‍රතිල් වවෙන් සමතර තඩ gressionෂ workshopක්ෂ. ගෝඩලල් වසන්ත තත්වේ නිසාතුන් හා හතර ශ්‍රීණිල බ හරිගේ පාඩම් කුමරික්ෂණය කරන මාස්ත කාමාරක පාටට ලක්ව. දහස් විස්තකේ ජනවාරි ඇස ස්‍රාදාසිට සැන් මසය සු්‍රහ ධර්තිකම උදේසන අත්හ සුම් ඔන්ලන් පුසේ අලිජනයෙන් මාස්ස දෙක හමර්තමත් ෘතල්සිතහයි ඔබගේ දරවාගේ ආශනය පෙක්හරවාගනීමට අදතු පක්සප පන්කෙයක්ම චෝක්